අයිබෝන් කියලා පිළිගන්න අපේ යාළුවෝ හැම කෙනෙක්ම අද අපි කතා කරන්න යන ඇත්තටම ඇඩ්සන් account එකේ ඩොලර් 100 කම්ප්ලීට් වෙලා තිබුණත් අර අපිට ඩොලර් 100 විත්ඩ්‍රෝ වෙන්නේ නැතුව හෝල්ඩ් වෙලා තියෙන ප්‍රධාන කාරණා තුනක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. අපිට දැන් එතකොට අපේ ඇඩ්සන් account එකට අපි කාර්යයක් ගිහිල්ලා කොහොම කොහොම හරි කරලා ඩොලර් 100ක් 102ක් 105ක් 110ක් වගේ හදාගන්නවා. හරිද? සමහර විට ඕකට අවුරුද්දක් අවුරුද්දකට වැඩි කාලයක් යන්න පුළුවන්. ඊට කෙටි කාලයක් තුලදී ඩොලර් 100ක් කම්ප්ලීට් වෙන්න පුළුවන්. හැබැයි විත්ඩ්‍රෝ වෙන්නේ නැහැ. හරිද? එතකොට ඇඩ්සන් account එකට එකතු වෙන සල්ලි ටික අපිට ගන්න, ඒ කියන්නේ අපිට විත්ඩ්‍රෝ කරගන්න කියලා මැනුවල් මෙතඩ් එකක් නැහැ. ඒකට අපිට විත්ඩ්‍රෝ කරලා දැනගන්න ඉන්නත් ඕනේ. හරි? එතකොට සමහර වෙලාවට ඇඩ්සන් account එකේ තියෙන සල්ලි ටික අපි හිතාගෙන ඉන්නවා ලබන මාසේ 10 වෙනිදායි, එහෙම නැත්නම් අපි දීලා තියෙන account එකේ හැටියට 18යි 25යි 27යි ඔය වගේ හිත හිතා ඉන්නවා. හැබැයි 100 complete වෙලා තියෙන සල්ලි ටික hold වෙලා තියෙන්නේ. හරිද? එතකොට අපි මොකද කරන්නේ? අපි එතකොට feedback එකක් දෙකක් දානවා. සල්ලි ටික මෙහෙම අපිට කම්ප්ලීට් වෙලා තියෙන ඒත් අපිට තාම මේක විත්ඩ්‍රෝ වුණ නැහැ කියලා. හරිද? එතකොට ඒකත් මොකද කරන්නේ? ඒකත් ටිකක් ගාලා සරිගම මේල් එකක් දානවා ෆීඩ්බැක් එකට. ඔයාගේම රීසන් එකක් හින්දා තමයි මේ සල්ලි ටික හෝල්ඩ් වෙලා තියෙන්නේ. ඒක බලලා ක්ලියර් කරගන්න කියලා. එතකොට ඒකත් ටික අවදාත් අපිට කියන්නේ මේක මේකයි කාරණාව කියලා. හරිද? ඒ කියන්නේ මේකේ මොකද්ද අපේම ෆෝල්ට් එක මොකද්ද කියලා ඒකත් ටික කියන්නේ. ඉතින් මේ හැංගිලා තියෙන ෆෝල්ට් තුනක් ගැන තමයි අපි යාළුවන්ට කියන්නා මේක හැමෝටම වැදගත් වෙන්නේ නැහැ මේ වීඩියෝ එක. මේ විදිහට ප්‍රශ්නයක් කර මූණ දීලා තියෙනවා නම් අපි මූණ දුන්නා එහෙනම් තමයි අපි මේ කියන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ අපි ඇඩ්සන් account එක හදලා ඉවරලා අනිවාර්යයෙන්ම payment method එකක් අපි දෙනවා. ඒ කියන්නේ bank account එකක් අපි add කරනවා ඔකට. add කරාට පස්සේ අවුරුද්දක් විතර යනකම්ම හරි ඕක ගනුදෙනුවක් සිද්ධ වුනේ නැත්තම් YouTube එකෙන් හිතනවා මේකේ ක්‍රියාකාරී බවක් නැහැ කියලා. හරිද? එහෙම හිතලත් එයාලා අපේ සල්ලි ටික hold කරලා තියාගෙන ඉන්නවා. එතකොට අපි කරන්න ඕනේ මොකද්ද? ඇඩ්සන් account එකට ගිහිල්ලා payment method එකට ගිහිල්ලා payment method එකේ තියෙන number ටික එතනින් අපිට ඩිලීට් කරලා ඉවරලා ආපහු ඒකම ඒ account number එකම re-enter කරලා බලන්න. හරිද? දෙවෙනි එක තමයි hold කරලා තියෙන අනිවාර්යයෙන්ම දැන් අපේ වීඩියෝ වල අපි monetize on කරලා තියෙන වීඩියෝ වල සාමාන්‍යයෙන් ඔය ඩොලර් 2 3 ගියාට පස්සේ monetize ඒ disable කරනවා YouTube එකෙන්ම ඒ වීඩියෝ වලට. හරිද? ඒ කියන්නේ ඒ මොකද මේ වීඩියෝ එකේ පස්සේ ඉතින් මම දැන් අපි public කරාට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ කොහොම හරි වීඩියෝ වල මොනවාරි අන්තර්ගතේ එක්ක චෙක් කළා මොනවාරි කළා කොහොම හරි කට්ටේ ඒ වීඩියෝ එකට ආයෙ මොනටයිස් දෙන්නේ නැහැ. එතකොට ඒ කට්ටියම ඒක disable කරලා දානවා. අන්න ඒ වගේ වීඩියෝ අපේ වීඩියෝ සෙට් එකේ තිබ්බොත් මං කියන්නේ පළවෙනි විඩ්‍රෝ එකේ තිබුණොත් අනිවාර්යයෙන්ම ඔය අපේ ෆස්ට් විඩ්‍රෝ එක හෝල්ඩ් කරලා තියෙනවා කට්ටිය සල්ලි. එතකොට අපි මොකක්ද කරන්න ඕනේ මේ වීඩියෝ වලට? මේ වීඩියෝ වලට අපි ප්‍රයිවට් දාලා බලුවා. අතන අපිත් ඒ වගේ දේවල් ඔය ඕන්න තියව ආරම්භ නම් ඒව දාලා තිබිලා කොහොම හරි හෝල්ඩ් වෙලා තිබුණා. අපි කොහොම හරි මේ වීඩියෝ ටික එහෙම පිටිම ඩිලීට් කරා. ඒවට සාමාන්‍යයෙන් ওই පොඩි පොඩි ඩොලර් ගණන් ඇවිල්ලා තිබ්බා. ඒ සල්ලි ටික හැබැයි අඩුුන්නේ නැහැ. කොයි වෙලාවකවත් අඩුුනේ නැහැ. අපි බලුවා ඒක ඒක පස්සේ අපි වෙලාව යයිදවත් කියලා. හැබැයි එහෙම අඩු වෙලා ගියේ නැහැ. හරි? ඊට පස්සේ ආයෙ තව කාරණාවක් තමයි තියෙනවා මේ මොන්ටයිස් එකේම තියෙනවා සාමාන්‍යයෙන් ඔය අර yellow color වැටෙන්නේ කොළ පාට එක 150ක් ඉපයීමේ හැකියාවක් තියෙන වීඩියෝ ඒ ටිකත් ඔක්කොම තියලා වැඩකුත් නැහැ ඒ වගේ ආයෙ views ඉතින් එන්නේත් නැහැ ඒවත් ඔක්කොම ප්‍රයිවට් දැම්මා ඊට පස්සේ තමයි වැදගත් කාරණාව අන්තිම තුන්වෙනි එකට අපි කියන්න තියෙන්නේ tax form එක අපි fill කරාට පස්සේ ඒක approve වෙලා ආව කීමකෝ හරිද? දැන් ගිහින ලොග් වෙලා බලුවත් ටැක්ස් ෆෝම් එක අප්‍රූව් වෙලා තියෙන කෙසේ අවුලක් නැහැ ටැක්ස් ෆෝම් එකේ. ඒ වුණාට ඒවට විත්ඩ්‍රෝ වෙන්න කැෂ් එක. හරිද? මොකද ඒ කියනවා නම් හරියටම අපේ නේම් එක තියෙන අපේ නම තියලා තියෙන විදිය. හරිද? අපේ නම තියලා තියෙන විදියෙන් මුල අකුරු කැපිටල් සිම්පල් අර තියෙන ඩ්‍රොවින් කරන ඩොට් එක උනත් වෙනස් වෙනොත් එහෙම ඒකටත් එයාලා ඩොලර් ටික හෝල්ඩ් කරලා තියෙනවා. හරිද? ඉතින් මේ විදිහට අපිට මේල් වෙනවා ඔයාගේම හේතුවක් නිසා රීසන් එක අපි හොයනවා හොයාගන්න බැරි කේස් එකක් මේක ඉතින් කවුරක්වත් කියන්නේ නැහැ. ඒ හින්දා පොඩ්ඩක් අපි යාළුවන්ට කියන්න ආවේ. ඉතින් හරි ඒ වගේම තමයි මේ ප්‍රශ්නේදී මීටත් වැඩි කේස් එකක් ඊට වැඩි දරුණු දෙයකට ඔයාලට ටීම් ඕන දෙයක් තියෙනවා නම් ඒකටත් පල්ලෙන් චුට්ටක් කමෙන්ට් කරලා යන්න අපි ඒකටත් අපි ඒකනම් පොඩ්ඩක් හොයලා බලමු. ඉතින් අපි ඉන්නවා අනිවාර්යයෙන්ම ඔන්ලයින් උදව් කරන්න බලාගෙන. එහෙම මේ වීඩියෝ ගැන තියෙන ඕනෑම ගැටලුවක් කමෙන්ට් එකක් දාලා තියන්න. අපේන ඊළඟෙන් හම්බ වෙමු. Thank you so much.